චොක්ලට් සහ වැනිලා රස දෙකම එක කේක් එකකින් හදාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ කේක් එකත් ලේසියෙන් ඉක්මනින් අපිට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම රුලං කෝප්ප එකක් සහ සීනි කෝප්ප එකක් දාලා මේ විදියට හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට ප්ලේන් යෝගට් වලින් කෝප්ප එකක් එකතු කරගන්නවා. යෝගට් මේකට අත්‍යවශ්‍යම නැහැ. බිත්තර හරි යෝගට් හරි වර්ග දෙකකින් එකක් මේකට දාගත්තම ඇති. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕන. දැන් බටර් කෝප්ප භාගයක් දාගන්නවා. බටර් වෙනුවට තෙල් උණත් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් පිටි කෝප්ප එකක් එකතු කරගන්නවා. බේකින් පවුඩර් තේ හැඳි එකකුත් දාගෙන මේ ටික මේ විදියට හලා ගන්නවා. දැන් මේ වෙලාවේදී මම බිත්තර දෙකක් එකතු කරගන්නවා. බිත්තර වලට අකමැති අයට බිත්තර නොදා යෝගට් විතරක් දාගන්නත් පුළුවන්. දැන් මේ ඔක්කොම මේ වගේ හොඳට කලවම් කරනවා. දැන් මම මේ බැට එක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මේ වගේ බෝල් දෙකක් අරගෙන මේ බැට එක කොටස් දෙකකට වෙන් කරගන්න ඕන. වෙන් කරගත්ත එක කොටසකට කොකෝවා පවුඩර් වලින් මේසේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට ෆ්‍රෙෂ් මිල්ක් වලින් මේසේ හැඳි දෙකක් දාගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් වතුර ටිකක් උණක් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්න පුළුවන්. දැන් මේ වගේ තැටියකට බටර් ටිකක් ගාලා අරගෙන පාච්මන් පේපර් එකක් දාගන්නවා. දැන් ඔයිල් ටිකකුත් මේ විදිහට උඩින් ස්ප්‍රේ කරගන්නවා. දැන් හදාගත්ත බැට එක මේ විදිහට මාරුවෙන් මාරුවට දාගන්න ඕන. දැන් මේ වගේ ටිකක් ටැප් කරගෙන ටූත් පික් එකකින් මේ වගේ ඉරි ටිකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේක සෙල්සියස් අංශක 175ට පැය භාගයක් විතර බේක් කර ගන්නවා. දැන් අපේ කේක් එක හදාගෙන ඉවරයි. රුලං වලින් හදපු නිසා මේක රස වගේම ගුණිනුත් වැඩි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලලා වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහසත් අපිට කියන්න.